නම් බාලිගුරු කිං රාවණා ඇත්තම මට අවුනා මේ කිං රාවණා කියලා වචනේ මට ලুকু කනෙක්ෂන් එකක් මට දැන්නා හැමතිස්සෙම මම ලංකාවට ගොඩාක් ආදරේ මේක ඒක මගේ රටේ මම ලංකාවට ආදරේ මගේ හිස්ටරි එක නේ මගේ හිස්ටරි එක ලංකාවේ ඔක්කොම ප්‍රවුඩ් හිස්ටරි එක මට තියෙනවා අන්තික ඒ ඔක්කොම හිස්ටරි එක බැලුවම 5000 ඉයර්ස් කියාම ඒත් මට ඒත් ඊට වැඩිය මට ගොඩාක් ප්‍රවුඩ් වෙනවා මම දැක්කම ලංකා හිස්ටරි එක නේ and මට පොඩ්ඩක් දුකක් හිතෙනවා මේ මම දැනගත්තම ගොඩාක් මේ ගොඩාක් මං වගේ මිනිස්සු ඉන්නවා දන්නෙත් නැහැ කවුද මේ කරනවද කියන්නේ දන්නෙත් නැහැ කවුද කිං රාවණා කියන්නේ ඒගොල්ලෝ ඉගෙන ගන්න නැතිසම් මේ මෙතන හිටියා නම් 9 year olds like මම හිතන්නේ ඒගොල්ලෝ දැනගන්න ඉන්න කවුද මේ කරනවද නැත්තම් කිං රාවණා කියන්නේ ඒගොල්ලෝ මේ ඉගෙන ගන්න නැතිසම් මේ ඇත්ත හිස්ටරි එක ලංකාවේ ඔක්කොම ටෙක්නොලොජි ලංකාවේ ඔක්කොම රිජිනේට් කරලා තින්නේ ලංකාව ලංකා හරීම ස්පෙෂල් එක පොඩි වුණාට ලুকু දේවල් එක ඇතුලේ යනවා ඉතින් මම යාගේ වීඩියෝ බලුවම මේ ඕ මමට ලুকু කනෙක්ෂන් එක 5000 ඉයර්ස් නට මම යාගේ වීඩියෝ බලුවම මට ලুকু කනෙක්ෂන් එකක් එනවා 5000 ඉයර්ස් ago මේ ඒක පොඩ එක්ස්ප්ලেইন කරන්න තමයි ලুকু කනෙක්ෂන් එකක් ඒක ඒක ලুকু පවර් එකක් තියෙන කනෙක්ෂන් එකක් තමයි ඒක මේක වාට හිතන විදිහට මේ විශ්වයත් එක්ක සම්බන්ධතාව පවත්වන්න ඒරියා 51 වලට වැඩිය ලංකාවේ ස්ථාන අපි රන්මසු වෙන වගේ ගත්තොත් එහෙම මේ ලංකාවේ ස්ථාන සුදුසු නැද්ද වාට හිතන්නේ ලංකාවද සුදුසු ඒරියා 51ද ලංකාව තමයි වැඩිම සුදුසු ලංකාව තමයි අපේ ලංකා අපේ රට තමයි වැඩිම සුදුසුම තැන ඉන්නේ ලංකාවෙන් තමයි ඉස්සරම තමයි ලංකාව තමයි මුලින්ම සිග්නල් අරන් තින්නේ and ලංකාව තමයි ඇන්දක right brothers ලා මේ ලංකාව තමයි මුලින්ම ප්ලේ එක ගන්න තියෙන්නේ පොඩ කර පිච්ච ගන්න උනන්ද මේ කිං රාවණා එන්නේගේ ඔක්කොම ආමික ලැප්ටොප් එක වැඩ කරනවා එimhe තමයි මේ ශ්‍රී ලංකා කියන්නේ හරිම ටෙක්නොලොජි හරිය ඇඩ්වාන්ස් කරනවා කියන්නේ මේ ඔක්කොම ටෙක්නොලොජි හදලා තිනවා ඔක්කොම ටෙක්නොලොජි තිනවා ලංකාවේ තමයි සිග්නල් යවන්න පුළුවන් ලැප්ටොප් වලින් ප්ලේන් ඔක්කොම හදලා තින්නේ ලංකාවේ ලංකාව ගැන මේක එහෙම කියනවා මේ කියන්නේ මේ NASA එකේ තානාපති විදිහට දැන් ඕස්ට්‍රේලියාවේ කටයුතු කරන මේක තමයි ලංකාව ගැන මේ විදිහට කියන්නේ ඒරියා 51 වලටත් වැඩිය ලංකාවේ මේ තාක්ෂණයේ තියෙනවා කියන එක ගැන මේක ඔයාගේ වචනයක් කියවුණා කිං රාවණා එමන් නැත්තම් හෙළ ඉතිහාසයේ අපේ මහා රාවණා රජුරෝ මේක ඔයා මේ මහා රාවණා රජුරෝ ගැන මොන වගේ මතයක්ද දරන්නේ අවුරුදු 9ක් විච්ච මේක මොන වගේ මතයක්ද මහා රාවණා රජුරෝ ගැන දරන්නේ මං හැන්දිස්සම මට හන්දිස්සම මම බාලිගුරු කිං රාවණා ඇත්තම මට අවුනා මේ කිං රාවණා කියලා වචනේ මට ලুকু කනෙක්ෂන් එකක් මට දැන්නා හැමතිස්සම ඒ ලুকু කනෙක්ෂන් එක මේ ඒ කනෙක්ෂන් එක මං දැන් යනවා 5000 ඉයර්ස් ago කනෙක්ෂන් එක යනවා ඒ කනෙක්ෂන් එක තමයි දැන් එන්නේ අවුරුදු 5000ක් අතීතයට යනවා. ඒ කියන්නේ මේක දැන් අපි සඳහන් කරපු විදිහට වත් කිව්ව විදිහට මේ ලංකාවේ තියෙන දියුණු තාක්ෂණයත් එක්ක අවුරුදු 5000ක් අතීතයට අපි දිවගෙන යනවා. අවුරුදු 5000කට කලින් මේ රටේ දියුණු තාක්ෂණයක් තියෙන්න ඇති. මේ විදිහට මේ රට තියෙන්න ඇති. ඔයාට දැන් මේ තාක්ෂණයයි අවුරුදු 5000කට කලින් ලංකාවේ තිබ්බ තාක්ෂණයයි වර්තමානයේ NASA ආයතනය හොයන එහෙම නැත්නම් ඒරියා 51 මේ ගනුදෙනු කරන මේ තාක්ෂණය මේ දෙක අතර වට වෙනසක් තේරෙනවද? ඒ දෙකෙන් වා හිතන්නේ කොයිකද හොඳ? ලංකාව තමයි ටොප් එකම දිනේ. ඒක ලංකාව තමයි හොඳම නගේ. ලංකාවේ තමයි ඔක්කොම විමා ටෙක්නොලොජි ඔක්කොම පුෂ්පක යන ඔක්කොම හදලා තියෙන ලංකාවේ. ලංකාවේ තමයි ඔක්කොම ටෙක්නොලොජි තියෙන්නේ. වැඩිම ටෙක්නොලොජි ලංකාව තමයි. වැඩිම දේවල් හදලා තියෙන ලංකාවේ. මේක තව පුංචි ප්‍රශ්නයක් මට ඔයගෙන් අහන්න හිතනවා. මේ දැන් මේක කොහමද ඒරියා 51 එක්ක ඔය සියලු විස්තර දන්න හින්දා අපිට වැඩි හොඳට මේ සියලු විස්තර සම්බන්ධව මේ විෂයන් ගැන වා දන්න හින්දා මේක මම වාගෙන් අහන්නේ පිටසක්වල ජීවීන් නිතර දෙවේලේ ලංකාවට එනවද ඔයාලට හිතන විදිහට මේ ලංකාවේ ඔය කියන රන්මසු වෙන වගේ මේ ස්ටාර් ගේට් එක්ක පිටසක්වල ජීවීන් ගනුදෙනු කරනවද මේක වා දන්න විදිහට ඔයාට වා හිතන විදිහට ඔව් ඔය කියන්නේ ඒලියන්ස් ලංකාවට ගොඩා ඇට්‍රැක්ට් කරන ඒලියන්ස් සමහර ඒලියන්ස් ලා ගොඩා හොඳ ඒලියන්ස් ලා ලංකාවට හැබැයි සමහර ඒලියන්ස් පොඩ්ඩක් මේ බඩ එනිමිස් තමයි මේ සමහර ඒලියන්ස් ලා ලංකාවත් එක්ක ගොඩාක් යාළුවෙයි හැබැයි ඔය ලංකාව තමයි මුලින්ම ට්‍රැක් කරලා තින්නේ ලංකාව තමයි වැඩිම ටෙක්නොලොජි තින්නේ ඔක්කොම සිග්නල් යවන්නේ ස්පේස් එක සිග්නල් යවලා තිනවා ඇට්මොස්ෆියර් කරා යන සිග්නල් යවලා තිනවා ස්පේස් එකට අනේක නිකන් පොඩ්ඩක් නේක නිකන්ම යනවා ඒ ස්පේස් එකට මුන යුනිවර්ස් එක මං කියන්නේ නිකන් මේ ස්පේස් එක නෙමෙයි මුන යුනිවර්ස්
ඔබ මේ ඔයා කියන විදිහට මේක ඔය කියන දේවල් මේ වෙද්දි නාසා ආයතනයෙන් හරි නැත්නම් ඒරියා 51 වලින් හරි පරීක්ෂණ මට්ටමින් තහවුරු කරගෙන තියනවද ලංකාව මේ වගේ දේවල් අතීතයේ යවලා තියනවා මීට අවුරුදු 5000කට කලින් මේ විශ්වයට මේ යුනිවර්සල් එකට සිග්නල් යවලා තියනවා කියන එක තහවුරු කරගෙන තියනවද ඔයා දන්න විදිහට මේක ඔව් ගොඩාක් කින් ලංකාවේ මම ෂුවර් මම හොඳටම ෂුවර් ලංකාව තමයි ඔක්කොම මුලින් පේන්ස් අත තියෙන මුලින්ම ලැප්ටොප් ලංකාවටම ඔක්කොම අත තියෙන ඒ සියල්ලම ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ මේ මේක මම අහන්න කැමතියි ඔය දැන් ඒරියා 51 හරි වේවා නාසා හරි වේවා මේ කරන පරීක්ෂණ අනුව අපි දන්නවා ලෝකේ අනාගතයේදී එනවා මේ ආටිෆිෂල් ඉන්ටජන් මෙමරි කියලා මේ මේ කියන තාක්ෂණය එනවා ඉදිරියේදී මේ මේ වගේ මිනිස්සුන්ට අහිතකර බලපෑම් එනවද ඔයා හිතන විදිහට මේ දියුණු තාක්ෂණෙත් එක්ක මිනිස්සුන්ට හිතකරද අහිතකරද ඔයාට දැනෙන විදිහට ආ ඉතින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ ඔයා ඩිපෙන්ඩන්ට් නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හොඳයිද මේ නැද්ද කියලා ඒක මොන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්ද මගේ බොඩි කොක් එක මම නැගිටිනා 5 o'clock AM වලට. ඉතින් මම දන්නවා ඒක ඉරාපු ගමන් මම නැගිටිනවා. ඉතින් 5 o'clock වලදී තමයි මම නැගිටිනා. ඒක තමයි මගේ බොඩි කොක් එක. හැබැයි ඒගොල්ලෝ වෙනස් කරන තුන සෝල්ජර්ස් ලා බැටල් ෆීල්ඩ් එකේ යන බොඩි කොක් එකේ මස්තර දාලා. ඒක නම් හරිම හොඳ නැති දෙයක් මම කියන්නේ. ඒක මිනිස්සුගේ බොඩි කොක් එක වෙනස් කරලා මිනිස්සුන්ගේ ඇතුළේ දේවල් ටෙස්ට් කරලා ඒක නම් මම හිතන හොඳ කියලා. අන්තිම ඒගොල්ලෝ හදලා තිනවා තව මිලිටරි ඩ්‍රෝන්ස් හදලා තිනවා. ඒ ඩ්‍රෝන් එක යනවා ඉතින් කිමු කුක්ස්ලට කියලා මේ කිමසනන්නේ මේ 2D 2 මෙච්චර කිත් සයිසුන් මේ ඒ ඩ්‍රෝන්ස් දැන් මිනිස්සු චේස් කරන ජරා එක්කෙනෙක් ඉන්නවා නම් මේ දේවල් හොරකම් කළා මේක ඉතින් දැන් හොඳ එක්කෙනා ඉන්නවද ජරා එක්කෙනා ඉන්නවද කියලා දැන් මේ ඩ්‍රෝන් එක බානවා කවුද කියලා හරි මේ ඩ්‍රෝන් එක දැන් හිතනවා මිනේ මෑත මේ නරක එක්කෙනා මේ දැන් ඊපස් ගිහින් නරක එක්කෙනා කියලා ඉතින් ඉවරයි ඉතින් යාව ඉතින් බොම්බක් තියනවා මන්නෝ යා මේ ඉතින් මේ ස්කල්ලි ගැසුණු දීලා එයාගේ බ්‍රේන් එකත් විනාශ කරලා ආනෝ හැබැයි මං කියන්නේ ඩ්‍රෝන් එක වැල්දි ඩිසිෂන් එක කර ඉනසෙන් දෙකන මරන්න පුළුවන් ඒක හරිම ජරයි ඒක නම් ජර අයිඩියා එකක් හැබැයි මේ දැන් ඔස්ට්‍රේලියාව හදලා තිනවා ෆේෂල් රෙකග්නිෂන් ඒකෙන් කිව්ව දැන් එක්කෙනෙක් ස්පීක් කරනවා කියලා ඒ ස්පීක් කරන දැන් සිකියුරිටි කැමරාස් එකේ ආ මේක තමයි නම පෙට්ට ගන්න මේ මේකමයි මනුස්සයා මෙන්න මේක තමයි මගේ ඇඩ්‍රස් එක ඒක නෝයි පස්සේ පොලිසිය පිටවස්සේ ගින්න පොලිසිය පිටවස්සේ ඉන්න චේස් කරගෙන ඉස්තරගේ දැන් මේ ලෙටර් එකක් එනවා ගෙදර පස් ස්පීක් කළා කියලා ෆයින් එකක් ගෙවන්න ඔව් එහෙමයි ඒ ඔක්කොම ෆේෂල් රෙකග්නිෂන් දැන් තියෙනවා මේ ඒ ඔය තමයි හොඳ අය මේ අනිත් ඒ අය ඒ කොරා ඔක්කොම ඔටෝමැටික් වෙනවා ඒ හොඳ නෑ අන්තක සමහර දැන් බෝයිං 797 ඩියා එක ඒක නේද හදන්න හදන වන් පයිලට් තුත් එකේ ෆයිල් ලගේ ජොබ් මිසු ජොබ් උන් නැති නෝ මේ ඔටෝමේටඩ් වලද වන් පයිලට් තුත් එකේ හදන්න හදන මේ හැබැයි මේ ගොරා කියෝ වෙලා තිනෝ මේ වන් පයිලට් තුත් එකක් ඉන්නකොට එයාබස් A320 එකක් එයාබස් A320 එක ගිහලා හැප්පිලා තිනෝ ඒ මේ යා වන් පයිලට් කේ ගිහලා මේ වන් පයිලට් ඉත ෆ්ලයි කළා එයා තරහා ගිහලා හැප්පිලා මේ ඉස්සල් තිබ්බ පයිලට් ඉතින් ටොයිලට් එකට ගිහලා මෙයා හැප්පලා ඉතින් ප්ලේන් එක හිට්ලර් එක පයිලට් කෙනෙක් නිසා ඉතින් එයාබස් එන් මිනිය ද එයාලයින්ස් කිව්වා මේ එයාබස් එන එයාලයින්ස් කිව්වා දෙන්නේ කින්නෝනේ කොපිට් එක ඒ කියන්නේ බෝයිං 7 ඇට් ඕල් ටයිම්ස් එක දෙන්නම ඉතින් හප්පන්න හදන කිච්චර මම හිතන්නේ වෙයි කියලා හැබැයි මම දැන් බෝයිං නම් ඒක වන් පයිලට් කරන්න තමයි ඒක බෝයිං ගේ නිව් අයිඩියා එක බෝයිං 797 එකක තාමත් නිකන් කොන්සෙප්ට් එකක් විතරයි මේක පයිලට්ස් ලගේ ජොබ් උන් නැතින බෝයිං 797 එකේ ෆ්ලයි කරනවා නේද හැබැයි මේ මං කියවගේ ගුඩ් ඔටෝමේෂන් තියෙනවා බෑඩ් ඔටෝමේෂන් තියෙනවා මේ අන්ත ඔක්කොම ඔටෝමේට් වුණොත් ඔක්කොම ඔක්ක හැමදේම ඔටෝමේට් වුණොත් මිනිස්සුගේ ජොබ් උන් නැතිනවනේ ඒ කියන අර මිනිස්සුන්ගේ හොරුන්ගේ ට්‍රැක්ටර ගියොත් පොලිස් ඔෆිසර්ස් ලගේ ජොබ් නැති වෙයි මං කියන්නේ පාර චේස් කරන එක ඒක වෙනම දෙයක් හැබැයි හොරුන්ගේ චේස් කරන එක ඉන්සර් ඔටෝමේට් කරන වෙන්නේ ඊපස්සේ ඒ ඩ්‍රෝ ඒ ඔක්කම හොරුංග චේස් කරන රොබෝට්ස් ලා දිනවන ඒ රොබෝට් ප්ලග් ඉන්සන් මිනිස්සුන්ගත් මරන්න ඉතින් මං දන්නේ ගුඩ් ඇන් බෑඩ් තියෙනවා ඒයි ගැන අපි දැන් හදනවා අපි වගේ ඇත්ත රොබෝට්ස් ලා දැන් උත් හදලා තිනවා අපි වගේ ඇත්ත ගුඩ් රොබෝට්ස් උත් හදලා තිනවා
සමහර රොබෝට්ස් ඉතින් මිලිටරි වලට හදලා තිනවා. ඒ කියන්නේ ගොඩක් රොබෝට්ස් තිනවා. ගුඩ් ඇන්ඩ් බෑඩ් රොබෝට්ස් ගොඩක් තිනවා. සමහර බොම්බ්ස් නෑ සමහර රොබෝට්ස් ටෙස්ට් කරන බොම්බ්ස් තිනවා කියලා. ඒක මිලිටරි ගුඩ් දෙයක් මම නම් කියන්නේ. හැබැයි මිනිසුන් ඇත්ත මිනිසුන්ගේ ඇත්තට ගිල මන්නවන බොම්බ්ස් නෑ මේ රොබෝට්ස් මම නම් හිතන්නේ හොඳ දෙයක් කියලා. ඉතින් ගුඩ් ඇන්ඩ් බෑඩ් තිනවා. ඔව් මේ හොඳ good and bad ඒ කියන්නේ හොඳ නරක දෙකම තියෙනවා මේ විශේෂ සම්බන්ධව හොඳ දේවල් ගන්නත් පුළුවන් නරක දේවලුත් තියෙනවා ඉතින් මේ ඔබට හිතා ගන්න පුළුවන් ද මේ අවුරුදු 9ක පුංචි පුතෙක් එක්ක අපි මේ කතා කරන්නේ මේ දැනුම් සම්භාරයේ සමහරක්කඩ ඔබටත් දරා ගන්න බැරුව ඇති සමහර තැන්වල මමත් හිර වෙනවා ඉතින් මෙච්චර දේවල් මේක කොහොමද ඉගෙන ගත්තේ කොහෙන්ද මේක මේ දේවල් දැනගත්තේ මේක කියන්නේ මොන විදිය ළමයෙක්ද මේක පුතේ මම ඔයාගෙන් අහන්න කැමතියි ලංකාවේ ඉන්න මේ ලංකාවේ ඉපදිච්ච ඔයාගෙම අනිත් සහෝදර සහෝදරයන්ට ඔයාට දෙන්න තියෙන උපදේශය මොකද්ද ආදර්ශය මොකද්ද ඔයාලට මොකද්ද කියන්න දෙන්නේ මේක අපේ ඔයාගේ පුංචි නංගිලා මල්ලිලාට මම කියන්න හදන්නේ මේ අපේ ලංකාවේ ප්‍රෙෂස් හිස්ටරි ගැන් ලොකු ප්‍රෙෂස් හෙරිටේජ් එක ලංකාවට තියෙනවා ඒකනේ මිනිසුන්ට දෙන්නපා ටූරිස්ට්ලගේ ටුවර්ස් එයිලා මිනිසුන්ව පිටරටින් ගෙනලා ගන්නපා ටූරිස්ට් ටුවර්ස් එනකොට කියලා මේ සීගිරි වගේ තැන් තියෙන මිනිසුන්ව ගෙනාව සෆාරි ටුවර්ස් වලට නැත්තම් කන්න මේ එකක ඕනති ප්‍රෙෂස් තැන්වල කන්න සීගිරිය රෙස්ටෝරන්ට් එකක් වෙනවා සීගිරිය ද රොක් හෝටල් කියලා රෙස්ටෝරන්ට් එකක් දායි ඒක අපිට වෙන්න හොඳ නැහැ සීගිරි කියන්නේ ස්පෙෂල් කෙනෙක් අපිට ඕන නැහැ සීගිරිය ද රොක් හෝටල් කියලා දාන්න ඒක හරිම හොඳ නැති එකක් වෙනවා අපේ ලංකාවේ හිස්ටරි එකද හිස්ටරි එක මෙතන එක කැලම කැලම සීගිරිය එතන රෙස්ටෝරන්ට් එකක් කරා මං කියන්නේ මිනිස්සුන්ව ගෙන්න ගන්න එපා ලංකා දේවල් බලන්න ලංකාවේ දේවල් ස්පෙෂල් ලංකා මේ ලංකාවේ කිං රාවණයි ගොඩක් මේකේ ඩිෆරන්ට් ටයිම් තියෙනවා එකේ ඩිෆරන්ට් පෝටල්ස් එකේ දේවල් තියෙනවා මේ මිනිස්සුන්ගේ ගෙන්නගෙන ඒ ඉතින් ඔක්කොම මිනිස්සුන්ගේ ඉතින් සයිට් සීන් ටුවර්ස් එකට දෙන්න එපා නැත්නම් මිනිස්සුන්ගේ විනාශ කරන්න දෙනවා ඉතින් විනාශ කරන්න මේ අන්තක ඒක රෙස්ටෝරන්ට් තාම තියෙන මේක අපේ දේවල් මේක අපේ මේක අපේ දේවල් නම් මේ ඒක ඒක අපේ දේවල් නම් ඇයි එමිලි වෙන මිනිස්සුන්ට ඒක කියලා කියන්නේ කියන්නේ ඒක මම නම් හිතන්නේ ඔන්න දැක් කියලා. අගෙන අපි මේක අපේ දේවල් නිසා අපි හොඳ තියන් ඉමු. ඒ තමයි මේකට තියෙන අපේකම අපේ හැඟීම මේක ලංකාවට කොච්චර ආදරේද කියලා ඒ වචන වලින් අපිට තේරෙනවා. මේක මම අහන්න කැමති මම දැනුවත්ව ඔයා දැන් වයින් ඕස්ට්‍රේලියාවේ. නමුත් මේ මම දැක්ක මගේ එක වීඩියෝ එකකට ඔයා දාලා තියෙන එක කමෙන්ට් එකක් ඇල්ල කපොල්ල හරහා ඔයා දවසක ගුවන් යානයක් පදවනවා මේක ඔයාගේ ඩ්‍රීම් එකක් ඔයාගේ ආසාවක් මේ ඇල්ලත් එක්ක එහෙමත් නැත්නම් මහා රාවණාගේ ප්‍රධාන රාජධානියක් පැවතිච්ච මේ ඇල්ලත් එක්ක ඔයාට මේ දැනෙන හැඟීම මොකද්ද මේක ඔයාගේ මේ තාක්ෂණයත් එක්ක ඔයා ඇත්තටම ඇල්ලට ආදරය කරනවද ලංකාවට ආදරය කරනවද ඔව් මම ලංකාවට ගොඩාක් ආදරේ මේක ඒක මගේ රටේ නිසා මම ලංකාවට ආදරේ මගේ හිස්ටරි එක නේ මගේ හිස්ටරි එක ලංකාවේ ඔක්කොම ප්‍රවුඩ් හිස්ටරි එක මට තියෙනවා අන්තක ඒ ඔක්කොම හිස්ටරි එක බලන බලන 5000 ඉයර්ස් කියාම ඒත් මට ඒත් ඒ වැඩි මට ගොඩාක් ප්‍රවුඩ් වෙනවා මම දැක්කා ලංකා හිස්ටරි දැන and මට පොඩ්ඩක් දුකක් හිතෙනවා මේ මම දැනගත්තම ගොඩාක් මේ ගොඩාක් මං වගේ මිනිස්සු ඉන්නවා දන්නෙත් නැහැ කවුද මේක නවත් කියන්නේ දන්නෙත් නැහැ කවුද කිං රාවණා කියන්නේ ඒගොල්ලෝ ඉගෙන ගන්න එක නිසා මේ මෙතන හිටියනම් 9 year olds like මම හිතන්නේ ඒක දැනගන්න එක කවුද මේක නම් නැත්තම් කිං රාවණා කියන්නේ ඒගොල්ලෝ මේ ඉගෙන ගන්න එක නිසා මේ ඇත්ත හිස්ටරි එක ලංකාවේ ඔක්කොම ටෙක්නොලොජි ලංකාවටම ඔක්කොම රිජිනේට් වෙලා තින්නේ ලංකාව ලංකා හරියම ස්පෙෂල් එක පොඩි උනාට ලুকু දේවල් එක ඇතුළේ යනවා මේක ඉතින් ඔය හෙළ ඉතිහාසය ගැන අපිත් මේක වගේම කරුණු කාරණා හොයනවා අපි වැඩසටහන් දැම්ම ධනුෂ් ලොග් සරහා අපි දැක්ක මේක ඔයා අපේ වැඩසටහන් අපි කරපු අපේ ගයන් සඳකලම් සහස්‍රමුඛ රාවණ මෙයා ගොඩක්ව ෆලෝ කරනවා අපේ සහස්‍රමුඛ රාවණ ඔයා ගොඩක් ෆලෝ කරනවා මේක මම ඇත්තටම වගේ අහන්න කැමතියි මොකද්ද මේ ලෙන්ගතු කැම ගැන අපිට මේ වචනයක් කියන්න පුළුවන්ද මේ දැනෙන ගයන් එක්ක ඔයාට දැනෙන මේ ලෙන්ගතු කැම ගැන වචනයක් කියනවාද ඉතින් මම එයාගේ වීඩියෝ බලුවම මේ ඕ මමට ලොකු කනෙක්ෂන් එකක් කෙනෙක් කනෙක්ෂන් එක 5000 ඉයර්ස් නට මං යති මං යගේ වීඩියෝ බලුවම මට ලොකු කනෙක්ෂන් එකක් එනවා 5000 ඉයර්ස් ago මේ ඒක පොඩ එක්ස්ප්ලেইন කරන්න තමයි ලොකු කනෙක්ෂන් එකක් ඒක ලොකු පවර් එකක් තියෙන කනෙක්ෂන් එකක් තමයි ඒක මේ ලංකාව ලෝකෙම
लोग ही मरूल का तीन तनाक अभी तक पुलान में लंगा आई गन्ने थी पे जंडा आई गन्ने पुलान लंगा है होंडा तंडा पीड़ का बंदा गन्ने पुलान एक ने लुकु पाया का मत देना मांग मांगा के वीडियो देख का मत लुकु कनेक्शन ना क्या ना एक 5000 ईयर्स को उन्हाँ මේ ඒ වචන වල ඒ දේ අපිට දැනෙන ඔයයි කියන වචන වල මේක අපිට ආයේ ගන්න පුළුවන් ඒ අවුරුදු 5000ක් අතීතයේ තිබ්බ මේ එළ ඉතිහාසෙට මේක ආදරය කරනවා ඒ තාක්ෂණයට මේක ආදරය කරනවා අද මේක ඕස්ට්‍රේලියාව වල ජීවත් වුණාට NASA ආයතනයට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරාට නමුත් මේක තාමත් මේකට වටිනාකමක් තියෙන අවුරුදු 5000කට ඉහත අතීතයේ ලංකාවේ තිබ්බ හෙළ අභිමානය එහෙම නැත්නම් මේ හෙළ තාක්ෂණය මහා රාවණ රජක දවසේ මේ ලංකාවේ තිබුණු තාක්ෂණය ගැන මේක කතා කරන විදිය ගැන මේක මම අවසාන වශයෙන් අහන්න කැමතියි ඔයාලට අපේ ධනුෂ් බ්ලොග්ස් මේ YouTube channel එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ඔයා අපේ වීඩියෝ බලනවාද ඔයාලට මොන වගේ දේවල්ද මේ channel එක ගැන හිතෙන්නේ වචනයක් කියන්නකෝ මම බානවාගේ සසාස්මක රාවණා වීඩියෝස් මම බානවා එක හොඳයි මේ ලංකාවේ ඉතිහාස ඔක්කොම දැනගන්න එක හොඳ channel එකක් තමයි මම ගොඩාක් කැමති ඒකේ history ගැන ඉගෙන ගන්න පුළුවන් මම මනසිනවාගේ සසාස්මක රාවණා interviews මම ඔක්කොම බල මම මම ගොඩාක් ඉගෙන ගන්න ඕන ලංකා හෙරිටේජ් ගැන යෝ ඔයාලගේ වීඩියෝ බලලා එක ගොඩාක් මට ගොඩාක් උදව් වෙන channel එකක් තමයි වත් තියෙන්නේ थैंक यू मेघ मेघ पुते ओयात तेक कथा करना ना मैं प्रश्न टीका मम एत्र अरे हदुन्ना दीमक विधियट वगे पुंच प्रश्न टीका तम अद मत कथा करें मगद मे ओया दंड ओया हदारण विषयान हरिम गुरु ये विषयान समारक विलावट अपीट दरागंड हर अमार इधे मे विषयान संबंध मेघ गई मे अपे धनुष लोकसार मे इंटरव्यू का बलन वबट प्रश्न अति वब कमेंट करान प्रश्न ये प्रश्न अभी मेघट यमुखराने के मगद मेघ की अन्े लोकेट में सेव्या करण अभी पुंच नमे अवृद्ध नमे अक्च मे पुंच पुता लांकिक पुंच पुता मे पुंच पुता පොන්චිපුතා ලෝකෙනම සේවයක් කරනවා NASA ආයතනයට සම්බන්ධ වෙලා ඒ සියලුම කටයුතු ඕස්ට්‍රේලියාවට තානාපතිකවරයෙක් විදිහට ඒ සියලු දේවල් දැනුම් දෙනවා. නමුත් අපිට ලංකාවටත් මේ මේකගෙන් ගන්න තාක්ෂණික දැනුම මේ මේකගේ හැකියාවෙන් ගන්න ප්‍රයෝජන මේ ලංකාවට අවශ්‍ය කරන දේවල් ගන්න හැකියාවක් ලැබේ. අපි ඒ සම්බන්ධව මෙතන සම්බන්ධතාවයක් හදන්න කැමති. මේකට මේ ඉන්ටර්වයුව එක බලලා මේකගේ අහන්න හිතන ඔබට මතුවෙච්ච ගැටළු ප්‍රශ්න කාරණා අපිට කමෙන්ට් කරන්න. අපි මේකත් එක්ක මේ ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කරනවා. තවත් දවසක මේකත් එක්ක මේ වගේම ලස්සන ඉන්ටර්වයුව එකක් අරන් එන බලාපොරොත්තුෙන් දැන්ට සමු ගන්නවා මේක ගොඩක්ම ස්තුතියි thank you ඔයා අපිත් එක්ක මෙහෙම කතා කරාට thank you very much සුබපතනවා පුතේ ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනි දවසක ලංකාවට එන්න ඕනි අරවා හිතන් ඉන්න විදිහට ඇල්ල කපුල්ල හරහා ලස්සන ෆ්ලයිට් එකක් අරන් යන්න පුළුවන් වෙන්න ඕනි පසර 5000කට එහා තිබ්බ මේ හෙළ අතීතේ නැවතත් ගොඩගන්න වාට හැකියාව ලැබෙන්න ඕනි මේක thank you very much වාට මොකක්ද අන්තිම වශයෙන් කියන්නේ මං කියන්න දන්නේ මං Lanka Radhari and thank you again program it got right thank you my guy thank you